තම මේ දූල පුතාලට කියලා දෙන්නේ ග්‍රේඩ් 7 බුක් එකේ පේජ් 26 වල තියෙන මෙන්න මේ ලෙසන් එක බලමු මේකේ තියෙනවා there is are was were will be එතකොට මේ වචන ඔක්කොටම අපි කියන්නේ is are was were will be verb කියලා එතකොට am කියන්නේ be verb එකක් මෙතන පාඩමේ එක දක්වලා නැහැ දැන් අපිට උගන්වන්න උත්සාහ කරන්නේ මේ there එක කොහොමද මේ is පාවිච්චි කරන්නේ ඒ වගේම ආ පාවිච්චි කරන්නේ was were ඒව පාවිච්චි කරන්නේ will be පාවිච්චි කරන්නේ කියන එක කියලා දෙන්න තමයි මේ පාඩමේ උත්සාහ කරන්නේ. ඉතින් දැන් අපි බලමු මේ තේරුම්. දැන් මම ඉස්සෙල්ලා මතක් කළා am is are කියන්නේ be verb වල present tense එක. be verb වල present tense එක තමයි am is are. මේ ඔක්කොම තියෙන එක තේරුමක් වර්තමාන කාලයේදී සාමාන්‍ය තේරුම එන්නේ ඉන්නවා වෙනවා තියෙනවා සිටිනවා මෙන්න මේ කියන අදහස් තමයි සාමාන්‍ය වෙන්නේ. එතකොට ඒකේ අතීත කාලයට ගත්තොත් මේ ඔක්කොම අතීත කාලයේ තමයි was verb කියන්නේ. am is are වල අතීත කාලයේ තමයි was කියන්නේ. කියන්නේ singular වේ අතීත කාලයේ was වෙනවා. ආ කියන්නේ බහුවචන වලට අපි පාවිච්චි කරන්නේ plural වලට. එතකොට ඒකට verb දානවා. එතකොට මේ තේරුමත් ඒ විදිහම අතීත කාලයට යනවා ඉන්නවා වෙනවා තියෙනවා කියන වගේම ඉන්නවා කියන නම් හිටියා කියන්න පුළුවන් වෙනවා කියන නම් උනා කියන්න පුළුවන් තියෙනවා කියන නම් තිබුණා කියන්න පුළුවන් මේ තේරුම තියෙන්නේ will be කියන එක ඔක්කොටම එකයි මේකේ තේරුම මේකේ අනාගත කාල තේරුම ඉන්නේ ඉන්නවා නම් ඉඳීවි වෙනවා නම් ගේවි තියෙනවා නම් තියෙවි කියන සාමාන්‍ය තේරුමක් තියෙනවා අපි අවස්ථාවකදී ටික තේරුම් ගන්නවා මොකද්ද තේරුම කියලා ඉන්නවද වෙනවද තියෙනවද කියලා ඒ වගේම අපිට මේකේ තපු ගන්නවා මේක නෙගටිව් වෙන හැටි කියනවා is නම් not dale is not කියන්නේ නැතු මේක අපිට ෂෝට් ෆෝම් එකකින් කියන්න පුළුවන් isn't කියලා ආ තියෙනකොට බහුවචන අවස්ථාවේදී ආ not කියන එකට ආන් කියලා පාවිච්චි කරන්න පුළුවන් ඒ වගේම was not කියන එකට wasn't කියන්න පුළුවන් were not කියන එකට weren't කියන්න පුළුවන් will not be කියන එක මෙතන දාලා තියෙනවා be verb එකක් නිසා එතකොට won't be කියලා will not කියන එක won't කියලා කෙටි කරලා ආයි be ඒ විදිහටම යොදලා තියෙනවා දැන් මේ දැන් අපිට ඒක තේරුම් ගන්න අපිට එක්සැම්පල්ස් වගේ දීලා තියෙනවා මේ අපේ ගිය පාඩමේ කැන්ඩි පෙරහැර පාඩමේ ප්‍රෙෂර් කියන පාඩමේ එක්සැම්පල්ස් වගේ දීලා තින් බලන්න there are many elephants දැන් මේ වාක්‍ය රටාව අපි පාවිච්චි කරන්නේ there කියන්නේ එහි කියන එකයි එතන කියන එකයි සාමාන්‍යයෙන් එතන තමයි ඒක පටන් ගන්න රටාව there is there are ඒ විදිහට පාවිච්චි කරනවා there කියන්නේ එතන එහෙම නැත්නම් එහි there are කිව්වොත් ඒක බහුවචන අවස්ථාවක විතරයි දන්නේ. එහි ඉන්නවා. එහෙම නැත්නම් එහි තියෙනවා, එහි වෙනවා. ඒ කියන අදහස් ටික තමයි එන්නේ. දැන් ඉන්නවද තියෙනවද කියලා තේරුම් ගන්න මෙතනින් එහාට එදෙන නාමපද වලට අනුව තමයි. There are many elephants. එහි ඉන්නවලු බොහෝ elephants. like elephants can plural එකක් නිසා මෙතනට ආදාලා තියෙනවා. දැන් එකෙක් කියනනම් there is an elephant. අපිට පාවිච්චි කරන්න පුළුවන් මේ විදිහට vowel එකක් තියෙන සෑම දාලා. පාවිච්චි කරන්න පුළුවන් there are many elephants in the candy perera කොහෙද ඉන්නේ කියලා කියන්න පුළුවන් එහේ ඉන්නවාලි කොහෙද ඉන්නේ in the candy perera ඉන්නවා නුවර පෙරහැරේ ඉන්නවා ඒ වගේම දැන් මෙතන singular අවස්ථාවක් තියෙනවා there is එකක් විතරක් යන කියනකොට there is a beautifully decorated ඉතාම ලස්සනට සරසපු මෙබචර මම කළා ගිය වීඩියෝ එකේ බේඩ් 7 වල there is a beautifully decorated baby elephant ලස්සනට සරසපු බේබි එලිෆන්ට් කෙනෙක් ඉන්නවලු එලිෆන්ට් එකක් ඉන්නවලු ඒ වගේම ඒකේ past tense එකට අපි දාලා තියෙනවා there was කිව්වත් එහි හිටියා එහි තිබුණා එහි වුණා කියන අදහස එතකොට තව ඒකේ අතීත කාලෙත් මේ අරන් තියෙනවා මේ පාඩමෙම example අරන් තියෙන්නේ there was a majestic tusker තේජාන්විත tusker දලකාරයේ හිටියලු was කියන්නේ හිටියා කියන එකයි මේ මම තේරුම් මෙතන ලියවනේ වුණා කියන එක හිටියා කියන එක There was a majestic tusker carrying regeniyanawa the sacred tooth ekuttum danta dhatu kiyana eka poojaniya danta dhatuwa. Etoda metana singular nisa thamai metenta os dala thiyena ekkenek nisa. E wage mai metana plural wenakota dana deya wa hitiya hitibuna netha metana thiyenne beep crackers lani kasakara winda hitiya gena adasa innona. There were more beep crackers in the candy perera in the past. කැන්ඩි පෙරහැරේ වික්‍රේකර්ස්ලා හිටියලු ගොඩාක් අය ඉන්ද පාස් අතීත කාලේදී අතීතයේදී ඒ වගේම අනාගත කාලෙටත් අපි මේ ප්‍රශ්න වගේ මේ සාම්පල් තිබුණා එකේ
there will be more answers tava will be කියන්නේ එතකොට මේ මේවා අනාගත කාලයේදී වේවි කියන අදහස ගන්න there will be more answers එහිදී තව ගොඩක් ගොඩක් නැට්ටුව as the candy perera continue මේ විදිහ as කියන්නේ විට candy perera මේ විදිහට continue කියන්නේ දිගටම පවතින විට පවත්වන විට තව බොහෝ dancers ලා ඉදී විල කියන්නේ එතකොට future tense idea එකක් තියෙන අනාගත කාලය අදහසක් there will be cultural show ඒ වගේම සංස්කෘතික සම්දර්ශනයක් there will be tibevi at the cultural center සංස්කෘතික මධ්‍යස්ථානයේදී ඒක අනාගත කාලෙක දැන් මේ විතර නෙවෙයි වෙන ඕනෙවට අපිට example ගන්න පුළුවන් දැන් අපිට මේක තවදුරටත් පැහැදිලි කරන්න activity 3 එක දීලා තියෙනවා ඒක example වලින් ඒ වගේම was were was not කියන එක wasn't were not කියන එක weren't කියලා පාවිච්චි කරන විදිය මෙතන කියලා දීලා තියෙනවා අපිට there was a carnival carnival එකක් තිබුණා කිය මෙහි last week වගේ අපිට singular එකක් තමයි was වලට යදන්න ඕන ඒ වගේම අපිට මේ an art exhibition කියන්නේ මේ වවල් එකක් නිසා යන්න දාලා තියෙන්නේ art වල ඊ අකුර නිසා ඒ singular අදහසක් තියෙන්නේ there was an art exhibition එක් ප්‍රදර්ශනයක් තිබුණා කලා ප්‍රදර්ශනයක් yesterday ඊයේ එතකොට was කියන්නේ ඒක වචන අතීත කාලේ ඒ වගේම මෙතන plural වල තියෙනවා there were මේ ගන්න බැ singular ඒවා plural එක තමයි ගන්න ඕන there were two friends යාළුවෝ දෙන්නෙක් හිටියා with me මාත් එක්ක ඔන්න කාලය අරවල පදි උදාන්න පුළුවන් there were two friends with me last week ඒ සතිය නම් ආ දැන් ඔයගලන්ට යාළුත් වචන දාන්න ඕනේ මෙතන මේ වගේ වාක්‍ය හදන්න පුළුවන් ඒ වගේම singular අදහසට there wasn't a pencil box ඒ තිබුණේ නැහැ pencil box එකක් pencil box කිව්වහම ඒකට එන්න ඕන පණ නැහැ නේ ඉන්න තිබුණා කියන අදහස එන්න ඕන හිටියේ නැහැ කියන අදහස නෙමෙයි there wasn't a pencil box or a dictionary pencil box එකක් හෝ dictionary එකක් තිබුණේ නැහැ in my bag මගේ bag එකේ ඒකට ගත්ත හැකි නේ එතකොට singular එකක් පාවිච්චි කරන්න එතකොට තියෙනවා any beautiful paintings එතන plural අදහසක් තියෙනවා එතකොට අපිට ගත්ත හැකි there weren't any beautiful paintings එතකොට බහුවචන නිසා weren't කියන මෙතන paintings කියලා තියෙනවානේ බහුවචනයි there weren't any beautiful paintings in the art exhibition එකේ තිබුණේ නැහැ in the art exhibition ඒ වගේම there weren't passengers කියලා තියෙනවා passengers ලා කියන්නේ ගොඩක් නේ මගින්ට කියන්නේ එතකොට ඒක weren't තමයි පාවිච්චි කරන්නේ there weren't many passengers on the bus කියලා මේකේ example එකේ දෙන්නේ මට හිතෙනවා in the bus කියලා තිබුණා හොඳයි කියලා මම මේකේ table එකේ කියලා තියෙන්නේ එහෙමයි හොඳයි මේකින් ඔබලට මේ වගේ වාක්‍ය මේ රටාව අපිට ගත්තාම තව හදන්න පුළුවන් තව අපි tables තියෙනවා ඒ ටික බලමු දැන් activity 3 එකේ අපි බලමු දාන්නේ අපිට table කීපයක් දීලා තියෙනවා මේ වගේ දැන් මම පළවෙනි එක කළා ඒක මේ table තව දෙකක් තියෙනවා අපිට වාක්‍ය හදන්න පුළුවන් දැන් අපි බලමු කොහොමද කියේ අපිට වාක්‍ය හදන්න දීන්නේ කියලා ඒක තියෙනවා will be කියන එකත් won't be කියන එකත් දාලා තමයි අපිට වාක්‍ය හදන්න වෙන්නේ. දැන් will be කියලා කියන්නේ මං කිව්වා බලන්න පැහැදිලි කළා will be කියන්නේ වේවි අර ඉන්නවා වෙනවා තියෙනවා කියන එකේ අනාගත කාලය future tense එක තමයි එන්නේ. එතකොට ඉඳීවි වේවි සිටීවි තිබේවි ඔය කියන තේරුම. there will be a book for tomorrow. එතකොට මෙතෙන් දිනා අපිට singular plural දෙකම ගන්න පුළුවන්. there will be a book book fair එක tomorrow එක තිබේවි fair කියන්නේ පොළ කියන අදහස් book fair කියන්නේ පොත් පොළ කිව්වට මෙතන පොත් මිලදී ගැනීමේ ස්ථානයක් තිබේවි there will be a drama competition නාට්‍ය තරගයක් තිබේවි next week හැබැයි කාලයන් වල පද ඔක්කොම future tense එකේ අනාගත කාලේ වයි දාන්න ඕන there will be more books එතකොට more books in the library next year ගොඩාක් පොත් තියේවි ඉතින් මේ විදිහට අපිට ඔයගලන්ට ඕම මේ ඕනෙකට යොදන්න පුළුවන් මොකද මේකේ singular plural වෙනස් වීමක් වෙන්නේ නැහැ. දැන් won't be කියන්නේ නොතිබේවි කියන එක. තියෙන එකක් නැහැ කියන එකයි. ඒ වගේම සිටින එකක් නැහැ කියන එකයි. There won't be 16. 16 තියෙන එකක් නැහැ for the cricket tournament. මේ cricket tournament එකට තනගාවලියට. ඉතින් මේ ඕනෙකට ඔයගලන්ට ගන්න පුළුවන් a lecture කියන්නේ දේශනයක් on modern technology. නවීන තාක්ෂණය පිළිබඳ දේශනයක්. ඔයාලා තේරි කියන්න පුළුවන් ඕන නොතිවි කියලා තවාකයක් ගන්න පුළුවන්. More different item ගොඩක් විවිධ item දේවල් in the program මේ වැඩසටහනේ
තියෙවි කියන්න පුළුවන් නැති වෙයි කියන්න පුළුවන් වෙනස් කර කර වාක්‍ය ගොඩක් හදන්න පුළුවන්. ඒ වගේම ඊළඟ ටේබල් එකේ තියෙන මේක පොතේ නෑ මම මේ මම හිතලා ලිව්වා. දැන් මෙතන තියෙන ක්වෙස්චන් එකක් හදන්න හැටි මේකෙන් අපිට ප්‍රශ්න හදන්න පුළුවන්. ඈ මේ සමුලට ගන්නවා වගේම ඕස් වලට අරගෙන දයාවලින් ඒ වගේම මෙතන will be කියන එකේ මේක අපිට වාක්‍ය හදන්න පුළුවන් මුලට අරගෙන එතකොට අපිට will එක want එක මුලට අරන් වාක්‍ය හදන්න පුළුවන්. ඉතින් ඊට ඉස්සෙල්ලා මම වාක්‍ය හදන්න ඉස්සෙල්ලා මම ඔයාලට කොහෙන් පැහැදිලි කිරීමක් මෙතන වාක්‍ය කීපයක් ලිව්වා. There is a boy in the bus. එතන boy කෙනෙක් ඉන්නවා. There he is කියන ඉන්නවා boy කෙනෙක් in the bus. Bus එකේ boy කෙනෙක් ඉන්නවා. ඉතින් ඒකේ question එක හදනවා නම් දියුපිට අපි මේ is තමයි මුලට ගන්න ඕනේ. Be verb එක තමයි මුලට ගන්න ඕනේ කියලා තියෙනවා. ඉතින් අපි මේ වගේ ලිව්ව හැකි අපි වෙනසක් විදිහට කරන්නේ is වාක්‍ය මුලට ගන්න එක විතරයි. Is there a boy in the bus? එකේ තේරුම question එකේ තේරුම පිරිමි ළමයෙක් ඉන්නවද බස් එකේ කියන එක අදහස. Is there a boy in the bus? මේකෙත් ආමුලට ගත්තාම අපිට වාක්‍ය question එකක් හදන්න පුළුවන්. මේක තියෙන there are cars එහි තියෙනවා cars in the park. Park එකේ car තියෙනවා කියන එකයි ඔය තියෙන්නේ. ඉතින් අපිට ඒකේ ආමුලට අරගෙන මෙතෙන්ට දයාවලි මුලට ආදෑ cars in the park. Park එකේ car තියෙනවද question එකක් හදලා තියෙනවා. මේ වගේම was මුලට ගන්න පුළුවන්. There was a class in the hall කියන්නේ එහි තිබුණා class එකක් in the hall ශාලාවේ. ඉතින් අපිට එදිනේ verse මුලට ගත්තාම was there a class in the hall. ඒ ක්‍රමයටම ආයි verb මුලට ගන්න පුළුවන්. මේ මේකෙත් මේ බලන්න were there many pens. ගොඩක් pen තිබුණාද in the box? Box එකේ pen ගොඩක් තිබුණාද? මේකේ තේරුම there were many pen. එහි තිබුණා go pen in the box. Pen ගොඩක් තිබුණානේ box එකේ. ඒකට තේරුමට අපිට ඒක question එක හදන්න පුළුවන් verb මුලට අරගෙන were there many pens in the box. ඉතින් ඒක නේ මේ table එකේ දීලා තිනවා මම ඒක මුලින් පැහැදිලි කරන්නයි මේක ලිව්වේ. දැන් මේකෙන් ඔයගොල්ලන්ට අර ක්‍රමයට ගොඩක් ඒවා හදන්න පුළුවන්. හැබැයි is දාන්න ඕන singular එකට, ආ දාන්නේ plural එකට. Was දාන්න ඕන අතීත කාලයේ මේ වගේ yesterday, ඊයේ කියන අදහස. ඒ වගේම ඒ අතීත කාලේ තියෙන ඒවාට was word ආලයි හදන්න ඕන. අපි බලමු is there a bank here? Bank එකක් තියෙනවද මෙතන? මෙහි තියෙනවද? අපි is දානවා නම් singular වෙන්න ඕන. ආ දානවා නම් plural වෙන්න ඕන. ආ there are 40 students in the class. 40 students ඉන්නවද in the class? දැන් මෙතන අපිට class yesterday තියෙන නිසා ආ දාන්න බෑ. එතකොට were තමයි ගන්න වෙන්නේ. Were there 40 students in the class yesterday? ඊයේ හිටියද ළමයි 40ක් පන්තියේ? Was දැම්ම singular එකක් කියනවා. Was there a train to Colombo now? Now තියනවා නම් was දාන්න බැහැ. එහෙනම් ඒකට දාන්නේ is. Is there a train to Colombo now? දැන් කොළඹට train එකක් තියෙනවද? එතකොට මේ now කියනව තියෙන කාලයක් වුණ පදේ තියෙන නිසා අපිට is තමයි දාන්න වෙන්නේ මේක singular නිසා. ඒ වගේම අපි තව any students in the library now. මෙතනත් now කියලා තියෙනවා දැන් කියලා. Students කියලා තියෙනවා ඒක ශිෂ්‍යෝ කියලා. එතකොට අපිට පාවිච්චි කරන්න ඉන්නේ ආ. Are there any students in the library now? දැන් ලයිබ්‍රේරියේ ශිෂ්‍යෝ ඉන්නවද? සියමු ශිෂ්‍ය සංඛ්‍යාවක් ඉන්නවද කියන එකයි. ඒ වගේ ගොඩක් වාක්‍ය මේකෙන් හදන්න පුළුවන්. දැන් any questions කිව්වහම ප්‍රශ්න කියන එකයි. Regarding සම්බන්ධව the lesson today අද පාඩම සම්බන්ධව කිසියම් ප්‍රශ්න තියෙනවද කියන එකට අපිට දාන්න පුළුවන් today කියලා තියෙන අදනේ. එතකොට අපිට ආ දාන්න පුළුවන් වර්තමානයේ. Are there any question regarding the lesson today? ඉතින් මේ වගේ ගොඩක් ඔයගලන්ට ප්‍රශ්න හදන්න පුළුවන්. මේකෙන් හදලා මේ පාඩම හොඳට ඉගෙන ගන්න. අපි ඊළඟ වීඩියෝ එකකින් හමු වෙමු.